අයිබෝවන් ඔබට උදාවනේ ජූලි මාසේ 11වෙනිදා බ්‍රහස්පතින්දා දවස අපි බලමු පත්තරවල සිරස්තල කොහොමද කියලා බලලා දවසේ වැඩ කටයුතු ආරම්භ කරමු. උදේ 7:30 හවස 1:30 කාලයේ තමයි රටක අපේ රටේ විශේෂයෙන්ම ස්වර්ණමය කාලය. මොකද පාසල් දරුවෝ අනාගතය නැනසින් නුවණින් දකින වෙලාව තමයි පාසල් අධ්‍යාපනය ලබන කාලය. ඒ නිසා ඒ කාලය තුළ සේවය කරන ගුරු මව්පියවරුන් නැගීමට ලක් කිරීම සහ ඔවුන්ට අවශ්‍ය කරන පහසුකම් සපයා දීම ඉතාම වැදගත් වෙනවා. ඉතින් මල් කලඹක් දීලා ගුරු සේවය ඇගීමට ලක් කරපු ප්‍රවෘත්තියකින් අද අපි පත්තර සිරස්තල ආරම්භ කරමු. දිනමින පත්තරේ තමයි මේ කදිම ඡායාරූපය අපිට දකින්න ලැබෙන්නේ. ප්‍රධාන සිරස්තල සේරම පැත්තකින් තියලා මෙතනින් ගමන ආරම්භ කළොත් හොඳයි කියලා ඔබටත් හිතෙනවා ඇති. මෙන්න බලන්න ඡායාරූපයේ වර්ජණයට එක් නොවු ගුරුවරුන්ට මල් කලබක් දී උපහාර පුදමින් දීපව්‍යාප්තව පෙරේදා පැවති වර්ජණයේ බොහෝ ගුරුවරුන් එක්ව සිටියත් වර්ජණයට එක් නොවී සේවයට වාර්තා කර තම දූ දරුවන්ට අධ්‍යාපනය ලබා දුන් අත්තනගල්ල උඩගහ වල්පොළ ඒකාබද්ධ විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ ගුරුවරුන් ඊයේ ඇගෙයීමට ලක් කළ අයුරු දැක්වෙන ඡායාරූපය. මේ මව්වරුන් විසින් මෙම උත්සවයේ සංවිධානය කර තිබූ අතර මව්පියවරුන් තමයි කටයුතු සංවිධානය කළේ. පාසල් දරුවන් විසින් පාසලට පැමිණි ගුරුබහතුන්ට මල් කලඹක් දී පිළිගෙන ඔවුන්ගේ ගෞරවය පුද කරනු ලැබූ අවස්ථාව තමයි අපි දිනමින පත්‍රයේ දකින්නේ. ඉතින් වර්ජනය කරන ගුරුවරුන්ගේ තත්ත්වය මොකද්ද? නොකරපු ගුරුවරුන්ට මොනවද ලැබෙන්නේ කියන කාරණා ගැන තියෙනවා. නොකරපු ගුරුවරුන්ට වැටුප් වර්ධකයක් ලබා දීමට කටයුතු කරනවා කියලා තීරණය අරගෙන තියෙන්නේ. එතකොට කරපු අයට මොකද සිද්ධ වෙන්නේ කියන ප්‍රශ්නේ තියෙනවා. අපි බලමු නොකරපු අයට මොකද වෙන්නේ කියලා. වර්ජනය නොකළ ගුරුවරුන්ට දැනෙන වැටුප් වර්ධකයක්, එක ශ්‍රේණියේ ගුරුවරයෙකුගේ වැටුප රුපියල් 1630කින් ඉහළට, මේක සොච්චන් දීමනාවක් වෙන්නයි යන්නේ කියලා වර්ජකයෝ සඳහන් කරලා තිබුණා. කොහොම වුණත් දෙක ශ්‍රේණියේ වැටුප රුපියල් 1335කින්, තුන්වන ශ්‍රේණියේ වැටුප රුපියල් 525කින් ඉහළ නැන්වීමට කටයුතු කරනවා. ඒ වගේම අනිකුත් ගුරු ශ්‍රේණිවල වැටුප් වර්ධක පිළිබඳවත් ගුරුවරු මේ ශ්‍රේණි ක්‍රමයේ සහ වැටුප් වර්ධනය වන ආකාරය ඉතාම හොඳින් දන්නවා. ඒ ආකාරයෙන් දිනමින පත්‍රයේ මේ තොරතුර වාර්තා කරන්නේ. ඊට පස්සේ අපි පාසලෙන් නිවාසවලට එමු. නිවාසයක් අහිමි අය තමයි දන්නේ ඒකේ තත්ත්වය මොකද්ද, ඒකේ භයානකකම මොකද්ද කියලා. ජනාධිපතිතුමාටත් ඒක දැනිලා තියෙනවා. ඉතින් දැනුනේ කොහොමද කියලා ඊයේ කියවුණා. මෙන්න දිනමින පත්‍රයේ ප්‍රධාන සිරස්තල දෙකක් තියෙනවා. ඒන් එකක් තමයි අපි උපුටා ගන්නෙ. මගේ නිවසට ගිනි තැබූ මොහොතේ ගෙදරක අගය හොඳින්ම දැනුණා. අරගල කරුවන් නිවසට ගිනි තියලා නේද කරපු මේ විනාශය පිළිබඳව අපි දන්නවා. ත්‍රිපිටකය, බුද්ධ ප්‍රතිමා වහන්සේ විනාශයට පත් වුණා කියලා තමයි ඒ වෙලාවේ වාර්තා වුණේ. ඉතින් තම නිවස මීට වසර දෙකකට පෙර ගිනි තබා විනාශ කළ අවස්ථාවේ ගෙදරක වටිනාකම තමාට තදින් දැනුණු බවත්, ඒ වටිනාකම හඳුනා ගනිමින් කොළඹ මහනගරයේ මහල් නිවාසවල ජීවත් වන 102,000 ජනතාවට ඒ නිවාසවල පූර්ණ අයිතිය හිමිකර දීමේ වැඩසටහන ක්‍රියාවට නැන්වූ බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයා සඳහන් කරනවා. රන්දොර උරුමය මහල් නිවාස හිමිකම් ඔප්පු පිරිනමමින් ජනපති පැවසූ කතාව තමයි ඔය විදිහට වාර්තා වෙන්නේ. ඉතින් එතුමාට නිවස අහිමි වුණා. හැබැයි දින කීපයකට පස්සේ රජගෙදරම හිමි වුණා. මුල් පුටුවත් එක්කම රටේ රාජ්‍ය නායකයා හැටියට, පළමු පුරවැසියා හැටියට. ඉතින් එහෙම සිද්ධ වුණෙත් මේ ජූලි මාසේ 20 ගණන්වල 21 වගේ දවසක ජනාධිපති ධුරයට එතුමා පත් වුණේ. ඉතින් අපි දැන් මව්බිම් පත්තරේ බලමු දුම්රිය වැඩවර්ජනය කොහොමද කියලා. කණගාටුදායක ප්‍රවෘත්තියකුත් වාර්තා වුණා. දුම්රිය මගේ දුම්රියෙන් ඇදවැටලා මේ ජීවිතක්ෂයට පත් වුණා. ඉතින් මෙන්න දැන් ප්‍රවෘත්තිය මව්බිම් පත්තරේ ප්‍රධාන සිරස්තලේ බලමු. සාමාන්‍ය අධිකාරී අවසන් නිවේදනයෙන් පසු, අවසන් නිවේදනය තමයි දවල් 12ට කලින් වැටරාවේ නැත්තම් සේවය අතහැර ගියාසේ සලකනවා කියන නිවේදනය. ඉතින් දුම්රිය වර්ජනයේ දිග්ගැස්සේ කියලා තමයි මව්බිම් වාර්තා කරන්නේ. එල්ලී ගිය මගියෙක් බෙම්මුල්ලේදී වැටී මැරෙයි. වැඩ වර්ජනයේ නිරත දුම්රිය ස්ථානාධිපතිවරු සහ පාලකවරු සේවය අත්හැර ගියාසේ සලකන බවට දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයා විසින් අවසන් නිවේදනයක් නිකුත් කරනු ලැබීමෙන් පසු එම වැඩ වර්ජනය අඛණ්ඩ වැඩ වර්ජනයක් දක්වා දිග්ගැස්සීලා තිබෙන බව තමයි වාර්තා වෙන්නේ. වර්ජනයේ නියුතු දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ විධායක සභාවේ පෙරවරුවේ රැස් වූ මෙම තීරණය ගෙන ඇති අතර දුම්රිය පාලකවරුන්ගේ යෝජනා සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට එම විධායක සභාව ඊයේ පස්වරුවේ රැස්වීමට නියමිතව තිබුණා කියලා තමයි මව්බිම වාර්තා කරන්නේ. මව්බිම් පස්සේ ලංකාදීප පත්‍රයේ බැලුවොත් මුල් සිරස්තලේ නම් නෙමෙයි, ඊට දකුණින් මේ පිළිබඳව තොරතුරක් වාර්තා වෙනවා. දුම්රිය ස්ථාන ලංකාවේ 170 ගාණක් තියෙනවා. ඉතින් ගමන් වාර 295 දිව්වේ කීයද කියලා අද පත්‍රයේ තියෙනවා. ලංකාදීප දිව්වේ 23යි. මෙන්න බලන්න ප්‍රවෘත්තිය
හෝච්චි වර්ජනයෙන් මගීහූ අතරමන් වර්ජනය දිගටම දුම්රිය ස්ථානාධිපති සංගමය පෙරේදා මධ්‍යමරාත්‍රයේ තමයි මේ වර්ජනය ආරම්භ කළේ. ඉතින් දිගටම මේක පවත්වාගෙනීම තුළ කාර්යාල සේවකින්ද පාසල් දරුවන්ට මොකද සිද්ධ වෙන්නේ. ශ්‍රී ලංකාව පුරා උප දුම්රිය ස්ථාන 172ක් ඇති අතර උප දුම්රිය ස්ථානාධිපතිවරුන්ද වර්ජනයට එකතු වීමත් සමග සමස්ත දුම්රිය දහවනේ තවදුරටත් අඩපණ වෙලා තිබෙනවා. ප්‍රධාන දුම්රිය ස්ථානවලට අමතරව 172ක් තියෙන උප ස්ථාන. ඉතින් පෙරවරුවේ ක්‍රියාත්මක වීමට නියමිත තිබූ දුම්රිය ගමන් වාර 100කට ආසන්න සංඛ්‍යාවක් ඉන් 23ක් පමණක් දහවනය කිරීමෙන් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකින් මෙන්ම පාසල් දරුවන්ද කර කියාගත නොහැකි තත්ත්වයකට පත් වූ ප්‍රවෘත්තිය තමයි ලංකාදීප ඔය විදිහට වාර්තා කරන්නේ. අද පත්තරේ බැලුවත් අපිට පුළුවන් මේ පිළිබඳව තොරතුරු ලබා ගන්නට. දුම්රිය වර්ජනය පිළිබඳව ගමන් වාර 272ක් අවලංගුයි කියලා අද වාර්තා කරන්නේ. අධික තදබදය නිසා දුම්රියෙන් ඇදවැටි මගියෙක් මරුට මියගියේ එක්කෙනයි බාගෙට මැරුණු කී දෙනෙක් ඇද්ද ඇතුළේ. පොඩි වෙලා තද වෙලා අපහසුතාවයට පත් වෙලා විවිධ අසහනකරුවොත් ඒ අතරවාරේ ඉඳලා තිබෙනවා. මේ වගේ කාරණා එක්ක ඊයේ දිනේ දහමනය කර තිබුණේ ගමන් වාර 23යි. සේවයට වාර්තා නොකරන පිරිස් සේවය හැරගියාසේ සලකන බව පැවසුවත් වෘත්තීය ක්‍රියාමාර්ග අඛණ්ඩව ඉදිරියට ගෙන යන බව තමයි සඳහන් කරන්නේ. කාලයක් තිස්සේ දිග්ගැස්සුණු පුරප්පාඩු පුරවන්න ඒ වගේම අනිකුත් පහසුකම් ලබා දෙන්න වැටුප් පිළිබඳ කාරණා මේ වගේ කාරණා ගණනාවක් තමයි ඔවුන් ඉදිරිපත් කරලා තියෙන ඉල්ලීම් හැටියට. මේ ඉල්ලීම් කලින් කලට මතුවෙනවා. එය කවදාක්වත් අවසන් වෙන ඉල්ලීම් නෙමෙයි වැඩ වර්ජකින්ගේ සමස්තයක් හැටියට. ඉතින් ඔය විදිහට තොරතුරු වාර්තා කරන විට පත්තරේ තවත් වර්ජනයක් පිළිබඳව තොරතුරු වාර්තාව ගෙනවා. මේ සියල්ලගෙන්ම වෙන්නේ අපේ ආනයන අපනයන තත්ත්වයන් පිළිබඳව යලිත්වතාව රටේ අනාගතයේ පිළිබඳව ප්‍රශ්න බහලුම් 4000ක් රේගුවේ හිරවෙයි සිරවෙයි කියලා තමයි අරුණ වාර්තා කරන්නේ. ලොරි පෝලිම කිලෝමීටර් 2ක් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රේගු නිල්ද හරින් පසුගිය දිනවල සිදු කරන ලද වර්ජනය හේතුවෙන් බහලුම් 4000කට අධික සංඛ්‍යාවක් ඊයේ වන විට නිෂ්කාශනය කර ගැනීමට නොහැකි ඇතැයි අනාවරණ වෙලා තිබෙනවා. ඉතින් ඒ රේගුවේ තත්ත්වය ඒ නිසා අපනයන කටයුතු ඒ වගේම විශේෂයෙන් ආනයන කටයුතු මේ වගේ දේවල් පිළිබඳ ප්‍රශ්න ගණනාවකට මුහුණ දෙන්නට සිද්ධ වෙලා තිබෙනවා. ඊට පස්සේ දිනමින පත්තරේ ආපහුවතාවක් අතර ගන්න සිද්ධ වෙනවා. මේ විදිහට වැටුප් විශ්‍රාම දීමනා මේ වගේ දේවල් මේ වෙලාවේ බිත්තියට හේතු වෙච්ච රටකට ටික ටික ඉස්සරහට එන රටකට කරන්න පුළුවන්ද බැයිද කියන කාරණාව සංඛ්‍යාත්මකව පැහැදලා දෙන්න පුළුවන් කෙනෙක් තමයි අපේ බන්දුල ගුණවර්ධන අමාත්‍යතුමා. එතුමා මෙන්න කරලා තියෙන ප්‍රකාශය දිනමින පත්තරේ සමස්ත රස්තලයක් හැටියට ප්‍රධාන රස්තලයක් හැටියට වාර්තා කරනවා. ආණ්ඩුවේ බදු ආදායමෙන් තවදුරටත් වැටුප් වැඩිවීමක් ලබා දිය නොහැකි කියලා එතුමා සඳහන් කරනවා. අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහත්මයා සඳහන් කරන්නේ හොඳ මේ සටහනක් තියෙනවා දිනමින පත්තරේ. සංඛ්‍යාත්මකව සංසන්දනාත්මකව බලන්නට පුළුවන් රාජ්‍ය සේවක වැටුප් හා වේතන සහ විශ්‍රාම වැටුප් වියදම රජයේ බදු ආදායමේ ප්‍රතිශතයක් ලෙස මෙන්න දක්වලා තියෙනවා. කාට කාටත් බලන්නට පුළුවන් 2014 15 16 17 ඉඳලා 2023 දක්වා වැටුප් හා විශ්‍රාම වැටුප් වියදම් රජයේ බදු ආදායමේ ප්‍රතිශතයක් ලෙස දක්වලා තියෙනවා. 2014 53%, ඊට පස්සේ 2015 ඉඳලා මං ඉස්සරහට කියාගෙන යන්නම් 52%, 51%, 46%, 47%, 52%. හැබැයි 2020 අවුරුද්දේ ඔබ බලන්න 86%ක් වෙන් කරලා තියෙනවා වැටුප් විශ්‍රාම වැටුප් වෙනුවෙන් බදු ආදායමේ ප්‍රතිශතයක් 86%ක්. යාන්තම් 2023 අවුරුද්දේ ඒක 72%කට අඩු වෙලා තියෙනවා. ඉතින් ওই විදිහට තමයි කරන්න පුළුවන්ද බැයිද කියන කාරණාව පැහැදිලිව සංඛ්‍යාත්මකව සටහන් කරලා තියෙනවා. මුදල් අච්චු ගහන්නත් බැරි හින්දා මේ වැඩේ ඉදිරියට කරන එක ලේසි පහසු කටයුත්තක් බවට පත්වන්නේ නැහැ. දැන් කවුරුත් බලාගෙන හිටපු ප්‍රවෘත්ති ටික ක්ලබ් වසන්තගේ ඝාතනයේ සම්බන්ධ අලුත් තොරතුරු මොනවද පත්තරවල තියෙන්නේ කියලා කල්පනා කර කර ඉන්න අයට අපි මව්බිම් පත්තරින් පටන් ගමු. අත් දෙකම පපුවට තබාගෙන සිටින ඡායාරූපය ක්ලබ් වසන්ත මේ ඡායාරූපයත් එක්කම ඔබ දකින්නේ කලින් දෙපාරක්ම ක්ලබ් වසන්ත ඝාතන තැත වැරදිලා තිබෙනවා. ඔය ටැටු මධ්‍යස්ථානයට දෙවතාවක්ම ගෙන්වා ගැනීමට උත්සාහ කරලා තිබෙන බව තමයි දැනට වාර්තා වෙලා තියෙන්නේ. පරීක්ෂණ කටයුතු වලින් කෝටිපති ව්‍යාපාරික ක්ලබ් වසන්ත ටැටු ව්‍යාපාරික ස්ථානයට ගෙන්වා ගැනීමට දෙවතාවක්ම උත්සාහ කළද ඒවා ව්‍යර්ථ වී ඇතැයිද ඔහුට එම ව්‍යාපාරික ස්ථානයට ගෙන්වාගෙන ඇත්තේ තෙවැනි වතාවට උත්සාහ කිරීමෙන් යයිද අත්තරංගුවටගත් ප්‍රධාන සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණ වී ඇති බව
උසස් විමර්ශන නිලධාරී මව්බිමට සඳහන් කරලා තියෙනවා. ඉතින් විමර්ශන නම් ඒ ගැන වෙනම අද අලුත් දිනක් කතා බහෙදිත් කරන්නට පුළුවන් වෙයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා ගෙන්වගෙන. මොකද අර බුලට් එකේ KPI කියලා සටහන් වුණා, අපරාධ ස්ථානයක් වාර්තා කරනවා අර කහපාට පටියදලා. එතකොට ඒ ස්ථානයේ ඇතුලේ සිද්ධ වෙන සියල්ල වීඩියෝ ඡායාරූප සියල්ලම පොලිසියේ බහරේ තියෙන්නේ. ඒව කොහොමද එළියට ආවේ? ඒ වගේම අර ටැටූ මධ්‍යස්ථානයේ අධිපතිගෙන් කරපු ප්‍රශ්න කිරීම් කොහොමද මේ අන්තර්ජාලයට මුහුණු පොතට මුදා හැරුණේ? ඒවා සාක්ෂි නේද? ඒවා අධිකරණයට අයිති දේවල් නේද කියන කාරණා පිළිබඳව පොදු මහජනතාව ප්‍රශ්න කරනවා. ඉතින් පොලිසිය පැත්තෙන් උත්තර ලැබේවි ඒවා කොහොමද සිද්ධ වුණේ කියලා. ඊට පස්සේ අපි දිවයින පත්‍රයේ බැලුවොත් එහෙම දිවයින පත්‍රයේත් එක පෙළටම මේ පිළිබඳව තොරතුරු ගණනාවක් වාර්තා කරනවා. ඉතින් මෙන්න දිවයින පත්‍රයේ වාර්තා කරන ප්‍රවෘත්තිය. සැකකරුවෝ 7 දෙනා 22 වෙනිදා දක්වා රිමාන්ඩ් භාරයට පත්කිරීමට කටයුතු කරලා තිබෙනවා. හැබැයි ඝාතකයෝ නම් 2 දෙනා ආගියතක් නැහැ. සේවයේ නිරත වෙලා ඉන්න අයද, ආරක්ෂකංශවල විශ්‍රාම ගිය අයද, කවුද මේ කුලී මිනිමරුවෝ කියන කාරණා ගැන පොලිසිය එක දිගටම විමර්ශන කරනවා. ක්ලබ් වසන්ත ඝාතනය පිළිබඳව සැකකරුවෝ 7 දෙනා 22 වෙනිදා දක්වා රිමාන්ඩ්. ක්ලබ් වසන්තගේ බිරිඳටත් අසාධ්‍යයි කියලා තමයි ප්‍රවෘත්තිය වාර්තා කරන්නේ. ක්ලබ් වසන්ත ඇතුළු පුද්ගලින් 2 දෙනෙකු වෙඩිතබා ඝාතනය කර ගායන ශිල්පිනී කේ සුජීවා සහ තවත් 3 දෙනෙකුට බරපතල තුවාර කිරීම සිද්ධිය දැන් මුළු ලෝකෙම දන්නවා. ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් ටැටූ ආයතනයේ හිමිකරු ඇතුළු සැකකරුවන් 7 දෙනා මෙම 22 වෙනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත්වරයා සඳහන් කරලා තියෙනවා. අද පත්තරේ බැලුවොත් එහෙම අද පත්තරෙත් ඔය පිළිබඳව වාර්තාවක් තිබෙනවා. ඉහලින්ම ඔවුන් වාර්තා කරනවා, ක්ලබ් වසන්ත ඇතුළු ද්විත්ව ඝාතනයේ සැකකරුවන් රිමාන්ඩ්. කඩුවෙල මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් 7 දෙනාට පැය 48 රැඳවුම් නියෝග ලබා දීම ප්‍රතික්ෂේප කරයි කියලයි වාර්තාව තියෙන්නේ. පැටි මුදල් ලබා දුන්නේ වසන්ත ඝාතනය කිරීමේ අදහසක් හිතේ තබාගෙන යැයි දැන සිටියේ නැහැ කියලා අර විශේෂ පොලිස් කණ්ඩායමක් ඉදිරිපිට කළ මේ ප්‍රශ්න කිරීම්වලදී අපිට දැනුණා. හරස් ප්‍රශ්න කීපයකුත් යොමු වුණා. ඉතින් ටැටූ ආයතනයේ ඇරඹීමට ලොකු පැටියකින් මුදල් ලබාගත් ආයතන හිමිකරු පාපොච්චාරණය කරයි කියලා තමයි වාර්තාව. ඒ පාපොච්චාරණය කරන ආකාරය අපි ඊයේ දැක්කා. ඊට පස්සේ දැන් ප්‍රධාන පක්ෂ කණ්ඩායම් වටා තව කණ්ඩායම් එකතු වෙනවා. සමහරු ගැලවෙනවා, අඩු වෙනවා, වැඩි වෙනවා, එකතු වෙනවා, බෙදෙනවා. ගණිත ශිල්ප ක්‍රම සියල්ලම දැන් සිද්ධ වෙනවා මැතිවරණයක් අභියස. ඉතින් දැන් අලුත් තත්ත්වේ මොකද්ද? ඩලස්ලා සජිත්ලා එක මිටට කියලා මේ අද පත්තරේ වාර්තා කරන්නේ. නිදහස ජනතා සභාව, සමගි ජන බලවේගයේ ප්‍රමුඛ සමගි ජන සන්ධානය සමග සන්ධානගත වෙයි කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ. ඉතින් සමහරු ප්‍රාර්ථනා කරනවා අපේ පළාතෙන් ජනාධිපති ධුරය සඳහා ඉදිරිපත් වෙන්නේ දිනන්නේ අපේ පළාතෙන් ආදී තොරතුරුත් ඔය අතර වාරේ තියෙනවා. ඉතින් කොහොමුණත් මේ සම්බන්ධයෙන් තොරතුරු බලන විට පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මේක අදයියේ වුණු දෙයක් නෙවෙයි, දීර්ඝ කාලයක් අපි මේක සාකච්ඡා කරමින් ආවේ. විපක්ෂයේ ප්‍රධාන ධාරාව වන සමගි ජන බලවේගයත් එක්ක මේ සංවාදය තුළ තමයි අපේ සමහර අය සඳහනගත වීම සිදු කළේ. ඉතින් ඒ ආදී වශයෙන් තොරතුරු එකතු කරලා තියෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් වෙනවා අරුණ පත්‍රයේ බලන්න. අරුණ පත්‍රෙත් මේ පිළිබඳව තොරතුරු තියෙනවා. මොකද ඉදිරියට එන අය හොඳද නරකද, ශාන්තවරුද නැද්ද කියන කාරණා ගැන විමසින් ඉන්න අපිට මෙන්න ප්‍රවෘත්තියක් තියෙනවා. අපි නොදන්නවා වගේ හරියට ඉදිරියේදී එන්නේත් හොරු මේ කුමාර වෙල්ගම් මහත්මයා කියලා තියෙන කතාවක්. ඒ කියන්නේ මේට ඉස්සල්ලා ඇවිල්ලා තියෙන්නේ ඒ අයද. පොදු ජන පෙරමුණේ රැලියක් තිබුණා කළුතර. ඒ වේදිකාවේ එදා විශාල පිරිසක් හිටියා. මහින්ද රාජපක්ෂ මහත්තයා මගේ හදවතේ නායකයා. එතුමාට මම ගෞරව කරනවා. එතුමා හිටියේ නැත්නම් යුද්ධය ඉවර කරන්න බෑ. එතකොට රටේ ආර්ථිකය නැති කලේ රාජපක්ෂලා 3 දෙනෙක් කියලා ශ්‍රේෂ්ඨාධිකරණයේ කිව්වා. ඒ 3 දෙනත් ඒ වේදිකාවේ හිටියා. මම එදා කිව්වා ගෝඨාභය මහත්මයාට ජනාධිපති අපේක්ෂකම දෙන්න එපා කියලා. නමුත් දුන්නා. මේ ආදී වශයෙන් මන්ත්‍රීතුමා මේ හොරු ඉදිරියේදී දේශපාලන වේදිකාවට එන සියලු දෙනා හොරු කියලා දීර්ඝ පැහැදිලි කිරීමක් කරනවා. ඉතින් පත්තරේ අතර ගත්තට පස්සේ වැඩි විස්තර ඔබට දැනගන්නට පුළුවන්. හැබැයි දිනමින පත්තරේ ගත්තොත් ඔයිට කිට්ටුවෙන් යන ප්‍රවෘත්තියක් ආපහු වතාවක් අපිට බලන්න පුළුවන්. මොකද එතුමා කියලා තියෙන කතාවක් දිනමින පත්තරේ වාර්තා වෙනවා, අපිට බලන්නට පුළුවන්. විශේෂයෙන්ම එතුමා සඳහන් කරනවා මේ සම්බන්ධයෙන් බලන විට
දිනමින පත්තරේ හොරු සමග එන දිවයින පත්තරේ තේක හොඳටම වාර්තා කරන අපි දිවයින බලමු. දිවයින පත්තරේ තමයි තියෙන්නේ මේ හොරු සමග එන දේශපාලන නායකින් පිළිබඳව තමයි ඔහු කියන්නේ. හොරු සමග යන දේශපාලන නායකින් පන්නා දෙමිය යුතුයි, මීළඟ ජනපති එන්නේ කළුතරින් කියලා ඔහු සඳහන් කරනවා කුමාර වෙල්ගම් මහත්මයා. ඉතින් එහෙම වෙන විට මේ කුමාර වෙල්ගම් මහත්තයා කිව්වනේ මමයි ජනාධිපති වෙන්නේ ඉස්සරහට කියලා. දැන් කළුතරින් තව කෙනෙක් එන කතාවක් තමයි කියන්නේ. ඔය අතර වාරේ දේශපාලනය ගැන කතා කරපු නිසා සජිත් ප්‍රේමදාස විපක්ෂනායකතුමාට තුමා එක්තරා විරෝධයක් ගොනු කළා පහුගිය දවසක. ඊට පිළිතුරක් හැටියට සජිත් නිවාස ණයදුන් අයගේ ලිපිණේවත් හොයාගන්න විදිහක් නැහැ කියලා මෙන්න සඳහන් කරනවා දිනමින පත්‍රයේ මේ ප්‍රවෘත්තිය වාර්තා කරන්නේ. ඉතින් ප්‍රසන්න රණතුංග මහත්මයා මේ කතාව කියලා තියෙන්නේ. විශේෂයෙන්ම විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා නිවාස අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලයේදී අවිධිමත් ලෙස නිවාස ණය ලබා දුන් ඇතැම් පුද්ගලින්ගේ නිවැරදි ලිපිණියන් හෝ ලබා ගැනීමටවත් නොහැකි බව නාගරික සම්බර්ධන හා නිවාස ඇමති ප්‍රසන්න රණතුංග මහත්මයා සඳහන් කරනවා. ඉතින් ওই විදිහට තමයි පත්තරවල තොරතුරු වාර්තා වෙන්නේ. ඊට පස්සේ දැන් අපිට මේ අගෝස්තු වල ඉඳලා වාහන ගෙන්වන්න පුළුවන්ද බැයිද කියලා පත්තරවල තියෙනවා ඉල්ලීම් කළානේ පහුගිය දවස්වල. මොකද්ද සිද්ධ වෙන්නේ අගෝස්තු වල කියලා පත්තරවල තියෙනවා. අපි මේ ලබා ගන්න කෙටි අපහුවතාවක් බලමු. අද බ්‍රහස්පතින්දා දවසේ පත්තර සිරස්තල කොහොමද කියලා උදේ පාන්දරම. අගෝස්තු වල ඉඳලා වාහන ආනයනය කරනවා කියලා නිල වශයෙන් දැනුම් දීමක් කරලා තියෙනවා මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටියේ මහත්මයා. ඉතින් අගෝස්තු ඉඳලා වාහන ආනයනය කරන ආකාරය සෑම කෙනෙක්ම අහනවා වාහන ගේන්නේ නැද්ද කියලා. සංචාරක ක්ෂේත්‍රයට වාහන දහසක් ගේන්න අපි අවසර දීලා තියෙනවා. අනිකුත් වාහන ගෙන්වීම සඳහා අපි විශේෂ කමිටුවක වාර්තාව මුදල් අමාත්‍යවරයාට ඉදිරිපත් කරලා දැන් මේක කොහොමද ප්‍රායෝගිකව මේ කටයුත්ත කරන්න කියලා බලනවා. මේකට අදාළ පාර්ශ්ව රාශියක් සිටිනවා. මුදල් අමාත්‍යංශය, මහබැංකුව, ප්‍රවාහන අමාත්‍යංශය මේ ආදී වශයෙන් මේ සියලු දෙනාගෙන් අපි කමිටුවක් හැදුවා. සමස්ත රටටම ප්‍රයෝජනවත් වන ආකාරයට අඩුම අගතිය යම් පාර්ශ්වයකට සිදුවන ආකාරයට වාහන ආනයනයට වැඩපිළිවෙලක් හදනවා කියලා තමයි එතුමා සඳහන් කරලා තියෙන්නේ. වාහන සෑහෙන ප්‍රමාණයක් හිර වෙලක් තියෙනවලු ඇතුළට ගන්න බැරුව රට ඇතුළට. ඉතින් ඒ කාරණාවත් පත්තරවල තියෙනවා අපි දැක්කා. කොහොමුණත් ඊට පස්සේ මෞබින් පත්‍රයේ තියෙනවා ඊළඟ වාහන ආනයනයේදී මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. ඉස්සර වගේ ලේසි පහසු වෙන්නේ නැහැ. කොහොමද වැඩේ සිද්ධ වෙන්නේ මෙන්න සඳහන් කරන්නේ කාරණාව. ඊළඟ වාහන ආනයනයේදී සුඛෝපභෝගී බද්ධ ලක්ෂ 120ක් හර්ෂගෙන් අනාවරණයක් කියලා තමයි මේ වාර්තාව තියෙන්නේ. ඉතින් ඒ අනුව දැනට මෙරටට ආනයනය කිරීමට අනුමැතිය ඇති වාහනවල සුඛෝපභෝගී බද්ධ, ඒකර මේ ලක්ෂර ටැක්ස් එක රුපියල් මිලියන 6-12 දක්වා වැඩි කර ඇති බවත් මේ පිළිබඳව නැවත සොයා බැලීමක් අවශ්‍ය බැවින් එම විමර්ශනයේ මුදල් අමාත්‍යංශයට බහර දුන් බවත් රජයේ මුදල් කාර්ක සභාවේ සභාපති ආචාර්ය හර්ෂද සිල්වා මහත්මයා පාර්ලිමේන්තුවේදී සඳහන් කරනවා. ඊට පස්සේ තවත් ගෙන්වීමක් ගැන වාර්තාවක් තියෙනවා අරුණ පත්තරේ. මේත් ගෙන්වන්නේ එක්තරා ආකාරයකින් වාහන ටිකක් තමයි මේ. හැබැයි ඉතින් එයාලගෙන් අපිට ලොකු සම්පතක් ලැබෙනවා. අපි ගෙන සාමාන්‍ය වාහනවල දහනයක් නිසිද්ධ වෙන්නේ මෙයාලගෙන් ලැබෙනවා. මොනවද ලැබෙන්නේ? කිරි කිරි ලැබෙන්නේ. මොකද්ද වාර්තාව අරුණ? මීහරක් රටිනුත්තේ ඉන්නවා මදිවට කියලා සමහරවිට කෙනෙකුට හිතෙන්නට පුළුවන්. මෙරට එළදෙනුන්ගෙන් ලැබෙන කිරි ප්‍රමාණය අඩු බැවින් දිනකට වැඩි කිරි ප්‍රමාණයක් ලබා ගත හැකි එළ මී ගවයන් ඉන්දියාවෙන් සහ පාකිස්තානයෙන් ආනයනය කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යංශය කටයුතු කරනවායි කියලා වාර්තාවක් තියෙනවා. මීට ඉස්සල්ලත් වෙනත් රටවලින් හරක් ගෙන්නලා හරක් මැරිලා ලංකාවට ගැලපෙන්නේ නැති වෙලා ඔය වගේ ප්‍රශ්න ගණනාවක් සිද්ධ වුණා. මේ වතාවේ හරියටම වැඩේ සිද්ධ වෙයි කියලා අපි විශ්වාස කරනවා. කොහොම වුණත් ඉන්දියාවේ අමුල් සමාගම වගේ කිට්ටුවෙන් යන දෙයක් අපේ රටේ හදාගන්න බැරිද කියන ප්‍රශ්නෙට උත්තර මේ වගේ දේවල් වලින්වත් ලැබෙවි කියලා අපි විශ්වාස කරනවා. දැන් අපි කාන්තාවන්ගේ පැත්තට යමු. අද මේ පත්‍රවල මුල් පිටුවේ කාන්තාව ගැන එක එක විදිහට වාර්තා වෙනවා. ඉතින් අරුණ පත්‍රයේම තියෙනවා වාර්තාවක් මේ අම්මලාට කිරි දෙන හැටි. ඒ කියන්නේ කිරි දෙන හැටි උගන්වන්න අලුත් අම්මලාට පන්තියක් බැලූ බැල්මට කටකොණකින් සෙනහවක් පළ වෙන්නට පුළුවන්. නමුත් අම්මල තමයි දන්නේ මේ දරුවෙක් ඉපදුනාට පස්සේ දරුවට කිරි දෙන ආකාරය පිළිබඳ ප්‍රශ්න. එක පැත්තකින් දරුවා ප්‍රසූත කරලා ඒ අපහසුතාවල ඉන්න අම්මල, ඊට පස්සේ දරුවට කිරි දෙන විදිහ ගැන අවබෝධයක් නැති නැන්දම්ම දන්නෙත් නැහැ. ඒ වගේ ප්‍රශ්න ගණනාවක් තියෙනවා. ඒ නිසා අලුතින් විවාහපත් වන අයට දරුවන් ලැබීමෙන් පසු මව්කිරි ලබා දීම, වඩා ගැනීම සහ දරුවන් උස්මහත් කරගන්නා දැනුම අල්ප වීම නිසා ඒ පිළිබඳ ඉගැන්වීමට
පන්ති පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ සූදානම් කරනවා. මේක ඉතාම හොඳ වැඩපිළිවෙලක්. මොකද මේ වැඩ නිසා දරුවෝ කිරිස් පොල්ලෙ ගිහිල්ලා දරුවෝ වඩා ගන්න විදිහ වෙනස් වෙලා විවිධ හානි වලට පත් වෙනවා. දරුවෝ මන්දපෝෂී තත්ත්වයට පත් වෙනවා. ඒ නිසා ඉතාම හොඳ වැඩපිළිවෙලක් සෞඛ්‍ය අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන. ඊට පස්සේ අපිට පුළුවන් දිවයින පත්‍රයේ බලන්න. දිවයින පත්‍රයේ කාන්තාව ගැන කියපු නිසා මේ පිරිමින්ගේ රස්සා තියෙනවානේ. පිරිමින්ට විශේෂ ආවේණික වෙච්ච නැව්වල රස්සා කාන්තාව යන්න හැනේ සැලවුට් කරලා පිළිගන්නවනේ කාන්තාවක් නැවට නගින කොටත්. ඉතින් හැබැයි දැන් ලංකාවේ පළවෙනි වතාවට පිරිමින්ගේ රස්සාවකට ගිය ශ්‍රී ලංකාවේ පළමු නාවික කත පිළිබඳව ප්‍රවෘත්තිය අපේ සුභාශිර්වාද ඇයට පිරිනැමිය යුතුයි. නයෝමි පිළිබඳව වාර්තාව. නයෝමි අමරසිංහ මගී ප්‍රවාහන නෞකාවක සේවය ඇරඹු ශ්‍රී ලංකාවේ පළමු නාවික කත බවට පත් වෙලා තිබෙනවා. ඉතින් අම්මනම් මුලින් විරුද්ධ වෙලා තිබෙනවා. නමුත් ඇය ජයග්‍රහණය කරන අයගේ බලාපොරොත්තු නයෝමි අමරසිංහ මගී ප්‍රවාහන නෞකාවක සේවය වෙනුවෙන් ශ්‍රී ලංකාවෙන් සුදුසුකම් ලැබූ පළමු නාවික කත බව ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ පවසනවා. ඇය සම්බන්ධයෙන් ඇගීම සටහනක් තබමින් ජාත්‍යන්තර කම්කරු සංවිධානය ඇය හැඳින්වුවේ ශ්‍රී ලංකාවේ නාවික ක්ෂේත්‍රයේ ස්ත්‍රී පුරුෂ භාවයේ පිළිබඳ බාධක බිඳ දැමූ කාන්තාව හැටියට තමයි ඇයව හඳුන්වලා දීලා තියෙන්නේ. ඉතින් ඇයට සුභාශිර්වාද අපි හැමෝගෙම. ඊට පස්සේ දිවයින පත්‍රයේ බැලුවොත් එහෙම දිවයින පත්‍රයේ වාර්තාවක් තියෙනවා. දිවයිනෙන් පස්සේ ලංකාදීප බලමුකෝ. ලංකාදීප මේක හොඳටම තියෙනවා. දැන් CID පිළිබඳ මේ කාරණාවේදී CID එරෙහිව පියුමි උසාවි යනවලු මේ තහනම් නියෝගයක් ලබා ගැනීමට. ඉතින් ඒ අනුව කෙටි කාලයකදී නීති විරෝධී සහ සැකකටයුතු වන්දමින් රුපියල් කෝටි ගණනක දේපළ සහ මුදල් උපයාගත් බව කියමින් රහස් පොලිසියේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ටාශය තමුන්ට එරෙහිව කරන ලද විමර්ශන කටයුතු වළක්වන ආඥාවක් නිකුත් කරමින් ඉල්ලමින් නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි අභිහාචනාධිකරණයට රිට් පෙත්සමක් මේ ලබා ගැනීමට පෙත්සමක් ඉදිරිපත් කරලා රිට් ආඥාවක් ලබා ගැනීමට කටයුතු කරනවායි කියලා සඳහන් වෙනවා. කාන්තාව පිළිබඳව ප්‍රධාන ප්‍රවෘත්ති තුනක් තමයි අපි ඔය බැලුවේ. ඊට පස්සේ අපිට පුළුවන් අරුණ පත්‍රයේ බලන්න. අරුණ පත්‍රයේ වාර්තාවක් තියෙනවා. පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ ගින්නක් ඇති වෙලා තිබෙන ප්‍රවෘත්තිය වාර්තා වුණා. ඉතින් ලොකු හානියක් නැහැ. නමුත් සිද්ධිය මොකද්ද කියලා බලමු. අරුණ පත්‍රයේ පුස්තකාල හා ප්‍රලේඛන සේවා ප්‍රලේඛන CD ගබඩාව ගිනි ගණී කියලා තමයි තියෙන්නේ. ඉතින් ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කරලා තිබෙනවා. පුස්තකාල ආරක්ෂා කර ගැනීම ඉතා වැදගත් වෙනවා. ඊට පස්සේ අපි දිනමින පත්‍රයේ බලමු. 2016 විතර මීට අවුරුදු 8කට විතර කලින් පටන් ගත්තනේ සුවසැරිය අපහාස උපහාස රැසක් මැද්දේ නේද? හැබැයි දැන් සුවසැරියෙන් ඒ වෙලාවේ ආණ්ඩුවෙන් දුන්න ගිලන් රථ 25ක් විතර 390 ගාණක් ලැබුණා ඉන්දියාවෙන්. එතකොට ඒ විදිහට නෑ 290 ගාණක් ලැබුණා. සේරම 322ක් විතර අපිට මතක හැටියට. ඉතින් අවුරුදු 8ක් තිස්සේ මේ වැඩේ සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. දැන් මෙන්න ප්‍රවෘත්තිය සුවසැරියට අලුතෙන් ගිලන් රථ 95ක් ලබා දීමට කටයුතු කරලා තිබෙනවා. විශේෂයෙන්ම ටාටා සමාගමෙන් රථ 50යි, ඒ වගේම ADBN 45යි කියලා වාර්තා කරනවා. සුවසැරිය මොනතරම් අපහසුතාව තිබුණත්, පහුගිය දවස්වල ප්‍රශ්න තිබුණා, ඉදිරියට පවත්වාගෙන යන බව හැඟෙන ඡායරු මේ ප්‍රවෘත්තියක් තමයි ওই විදිහට අපිට බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඊට පස්සේ අපි දිවයින පත්‍රයේ බලමු. ජනාධිපතිවරණ දිනය දැන් ඉතින් ව්‍යවස්ථානුකූලවම අපි දන්නවනේ මේ කාලය ඇතුළත මේ නිශ්චිතව තීරණය වෙන්නට ඕනේ කියලා. හැබැයි අද ඔන්න පාර්ලිමේන්තුවත් ඒකට වාදයක් විවාදයක් සූදානම් කරලා තියෙනවලු. ජනාධිපතිවරණ දිනය ගැන අද මැති සභාවේදී විවාදයක්. කවුරු කවුරුත් හුඟක් දේවල් කතා කරාවේ හෙට පත්තරවල තියෙයි. මේළඟ ජනාධිපතිවරණයේ පැවැත්විය යුතු නිසි කාලය සම්බන්ධයෙන් අද විවාදයක් පැවැත්වීමට පාර්ලිමේන්තුව කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කර තිබෙන ප්‍රවෘත්තිය තමයි ওই විදිහට වාර්තා වෙන්නේ. ඊට පස්සේ ලංකාදීප පත්‍රයේ තියෙනවා සියලු ආගමිකයින්ගේ ඒකීය පුදුබිම තමයි කතරගම කියලා කියන්නේ. සියලු දෙනාට වැඳ පුදා ගන්නට පුළුවන් සියලු ආගමිකයින්ට. ඉතින් පෙරහැර මංගල්‍ය ආරම්භ වුණා. ඉතාම ලස්සන විසිතුරු පෙරහැර මංගල්‍යයක් අද කතරගම 6 වෙනි පෙරහැර ආරම්භ වෙනවා. විශේෂයෙන් අතුපන්දලම ප්‍රධාන දේවාලයේ ඉදිරිපිට ඉහළින් තිබෙන අතුපන්දලම අලුත් කරනවා. අලි ඇතුන් ලවා ඒ කාර්යය චාරිත්‍රානුකූලව සිද්ධ වෙනවා. ඒ වගේම කඩොල් ඇතුගේ ඒ දල යුගල ප්‍රදර්ශනාත්මකව තැන්පත් කිරීමේ කටයුත්තත් අද දවසේදී සිද්ධ වෙනවා. කතරගම යන අයට යහපතක් වේවා, සියලු දෙනාටම ආශිර්වාද ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ. ඊට පස්සේ අපි ලංකාදීප පත්‍රයේම කාටුන් වැඩේ බලලා අදට පත්‍ර සිරස්තල හිමින් අවසන් කරමු. මෙන්න පංකජ රුවින්දගේ සරදම් අද මොකද්ද කියන්නේ. නව ලංකා පෙරමුණෙන් ජනපති අපේක්ෂකෙක් දානවා කියලා වෙල්ගම කියනවා.
වෙල්ගමටත් සුදුසුකම් තියෙනවා කිව්වා නේද? අන්න අර අපි කියපු කතාව මේ මම තමයි ජනාධිපති වෙන්නේ ඊළඟට කියලා අදහසක් එතුමගෙන් ආවා. හැබැයි දැන් අපි අලුතෙන් දානවා කියලා තමයි එතුමා කියන්නේ. ඊට පස්සේ මව්බිම් පත්‍රයේ බලමු. මව්බිම් පත්‍රයේ අද මොකද්ද කාටුන් එක? මේ තියෙන්නේ MD විරත්නගේ මරිසිපාල. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජනපති අපේක්ෂකෙක් නැතිලු. පක්ෂයේ තනතුරු වලට නම් ඕන තරම් අපේක්ෂකයෝ නඩු යන්න නේද? මේ එක එක දේවල් වලට ඕන තරම් අපේක්ෂකයෝ ඉන්නවා. දිනමින පත්‍රය බලමු. මෙන්න දිනමින කාටුන් එක අංජනගේ අද ගොඩක් දේශපාලඥයෝ ක්ලබ් වසන්තගේ යාළුවෝලු. කවුද මං ක්ලබ් වසන්ත කියන්නේ? දේශපාලඥයෙක්මයි යහන්නේ. දැන් කවුරුත් ක්ලබ් වසන්ත කියන්නේ කවුද කියලාවත් දන්නේ නැහැ. ඉතින් වීඩියෝ ඡායාරූප නම් ඕන තරම් අපි දකිනවා. ඊට පස්සේ අපි අරුණ පත්‍රය බැලුවොත් එහෙම අරුණ පත්‍රය අද කාටුන් එක හසන්ත විජේනායකගේ හුරේරා. ඉදිරියේදී අපිට ලෝකෙටම කන්න දෙන්න පුළුවන් කියලා රංග බණ්ඩාර කියනවා. ලෝකෙටම විහිළු සපයන්නත් පුළුවන් සර් කියලා තමයි අරුණ පත්‍රයේ තියෙන්නේ. පෞගේ දවසල කරපු එක එක ප්‍රකාශ වලින් නේද? එහෙම විහිළු සැපේන පාටක් අපිට පේරුණා. ඊට පස්සේ අපි බලමු දිවින පත්‍රය අද මොකද්ද කාටුන් එක කියලා. මෙන්න ෆේස්බුක් දිවින පත්‍රේ. ඉතින් හද මොකද්ද කියන්නේ ජයන්ත වික්‍රමසිංහගේ. කාටවත් වැලිකඩ හරි අංගොඩ හරි යන්න වෙයි කියලා මම කිව්වේ නැහැ කියලා ඇමති අමරවීර කියන්නේ. වැලිකඩ කොහොම වෙතත් මෙහෙම ගියොත් ඡන්දෙන් පස්සේ ඔක්කොටම අංගොඩ නම් යන්න වෙයිද මන්දා කියලා තමයි කියන්නේ. ගොඩ යන්න හරි අංගොඩ යන්න හරි ඉදිරියට මැතිවරණ සමයක් උදා වෙන්නේ. එහෙමනම් අපි හෙටත් උදේ හමු වෙමු. අලුත් දිනක් උදා වෙලා තියෙනවා. හුඟක් දේවල් පොලිසියේ පැත්තෙන් අහගන්න අද පුළුවන්කම ලැබෙයි. තව හුඟක් තොරතුරු එක්ක ඉඳ ජාතික නාටිකාව සමග උදා වුණු දවස ඔබට වාසනාවන්ත සෝදායක වේවා. ආයිබෝවන්.